ඔරේක පැක් කරන්න බලාගෙන ඉන්න මම තමයි මේ. හෝ හෝ දුවන නැතුව ඉතින් පැක් කරන ඔරේක මොකද කියලා බලමු. මේක ටිකක් ලොකු ඔරේක. ලොකු හાર્ට් බිකී දෙකයි ලෝ ෆ්‍රේම් එකයි. ඉතින් කලර්ස් දෙකකින් තමයි හදන්න කියලා තිබුණේ. මම yellow කලර් එකයි pink කලර් එකයි සිලෙක්ට් කරා. ලව් ෆ්‍රේම් එක සී ෆ්‍රේම් එක. ඉතින් කලින් මම මේ වගේ පොලිතින් බෑග් එකක් යූස් කළේ නැහැ. ඒ වුණාට මට පස්සේ හිතුණා දැන් මම මේ හාටි විගී අවද්දී ඒවට මම ස්ටෑන්ඩ් එහෙමත් දෙනවනේ. එතකොට ඒවයින් සීරෙන්න පුළුවන් කියලා මම තීරණය කළා පොලිතින් බෑග් එකක දාලා දෙනවා කියලා. ඇත්තම කතාව කිව්වොත් මම මේ පැක් කරනව නෙමෙයි. අපේ අයිටම් පැක් කරන එක කරන්නේ අපේ තාත්තා. ඉතින් මම කරන්නේ මේ විදිහට බොක්ස් එකට දාලා සියලුම දේවල් ඇඩ්‍රස් එකත් එක්ක තාත්තට දෙන එක. තාත්තා තමයි උමනා උමනා විදිහට මේවා පැක් කරන්නේ. සමහර විට මේක බොක්ස් දෙකක යන්නත් පුළුවන්. මොකද එක බොක්ස් එකේ මේකට ඉඩමදී වුණොත්. ඉතින් අපි ලොකුම ලොකු අර කපපු කඩදාසි බෑග් එකකුත් අරන් ආවා කිලෝ 23ක. අන්න ඔයාලට ආරක්ෂිතව ඔයාලගේ gift එක ළඟටම ගෙනත් දෙන්න පුළුවන් දේවල් හැමදේම ඉතින් අපි කරනවා. ලොකු ඔඩේ කන්නේ හිසතින් යවන්න බෑනේ තෑග්ගක් දෙන්න ඕනේ නේද? ඉතින් මම හැදුවා ලස්සන butterfly key tag එකක්. ඉතින් කියන්න ඕනේ මේ key tag එකේ මේ key chain එක හොඳම key chain එකෙන් මේ තියෙන හොඳමම ගාන වැඩිම key chain එක තමයි දාලා තියෙන්නේ silver එක. ඉතින් ඉස්සරහට gold එකකින් උත් දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලට දැනට silver එකෙන් තමයි ගොඩතුරට දෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම tag එකකුත් චූටියට ලස්සනට යවන්න මම අමතක කළේ නැහැ. ඉතින් ඉස්සරහට එවන හැම tag එකකටම මෙහෙම එවන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අනේ බැරි වෙලාවත් ඔයාගේ tag එකම තිබුණොත් තරහ වෙන්න නම් එපා. අනිවාර්යෙන් ඊළඟ tag ඉඳන් ලැබෙයි. මේ තියෙන්නේ මම මේ pack කරපු tag. මේ තියෙන එක ලව් ෆ්‍රේම් එකක් pink color එකෙන් හදපු එක. ඒකේ අලු design එක flowers වල තියෙන දැක්කද? ඊට පස්සේ ඊළඟ එක කහ පාට එක. ඒකේ video එකක් නම් මම කලින් දැම්මා. ඒක ලස්සනයි. මම කහ පාටට ඇසයිනේ. ඒ හින්දා මං හිතන්නේ අන්තිමට මම ලව් ෆ්‍රේම් එකේ ෆොටෝ එකකුත් දාලා ඇති. ඉතින් ඔන්න ඔය item ටික තමයි මම ওই විදිහට pack කරලා ඉතිකනට යවුවේ. ඉතින් emo craft එකෙන් අවුරුද්දෙන් පස්සේ වඩ එකක් දාගන්න.